Okayේ dearිය students uh, very goodවැල හැමෝටම සුබම සුබ සන්ධාවක් ප්‍රාර්ථනා කරවාඉතිංයල welcome the, uh, grade 7 Online webinarබ Onlineන් ලස එකර යාල හැමෝම ඉත්තාම ආදරෙන් පිළිගන්නා යෝි let move on work studies uh, activities අපේ වැඩටිකට අපි අමු වැඩටික පටන් අරගමු පුතේදුවේ ඔයාලට මම වයිල් වෙන් සහ වයිල් කියන ලෙසන එක කතා කරා ඒකින් අදාළ එක්සසයිසස් දුන්නද ඔයාලට වෙන්නැන් වයිල් පාඩම කතා කරන කතාකරට පස්සේ වන්නන් මයිල් වලින් අදාලා ඇක්ටවිටස් දුන්නද පුතේ මොනහරක්ටවිටස් ටික් දුන්නද දුන්නා? චටක් පෙන්න්න පුළුවන්තපදේ තාගාවද තියෙන් එක්ටිස්ටික එදීපු එක් සයි එක මට පෙන්න්නන්නකු තව වන් වල් ේ ෆෆෝල් රිමන්ඩද වන්නන් වල් ලෙසන් පුතේ වෙන් සහ වයිල් කියන පාඩම චුට්ටක් මංයාට මතක් කරන්න තමයි සූදානම් වෙන්නේ මතක්කරට පස ටෙක්ස්බුගක් ඇක්ටවිටස් තිකට සහ අප ටව් එක අන්තිම කොටස යන වාලාලට ජනිමාසට අදාළවදපු පාඩමේ අවසාන කොටසටප යනෝ හරිෆෝල් ව ව ව ව පපුතේ වෙන් කියන්නේ මොකක් ද වයිල් කියන්නේ මොකක්ද මේ වචචන දෙම ඔන හොඳට හගෙනන්නවා මේ වචෂන දෙකම පොතේදව අපි හඳුන්නනවා කජක්ෂන්ස් විදියට හරිද කක්ෂන්ස් කියල තමයි අපි මේ හඳුල්වන්නේ. කජක්ෂන්ස් කියල කියන්නේ සන්දිිපද හරිද කන්ජක්ෂන්ස් කියන්නේ සදිිපද. එතකොට හන්දිියකින් කරන්නේ වාක්‍ය දෙකක් එකට එකතු කරනජ to සස වාක්‍ය දෙකක් එකට එකතු කරන්න තමයි අප මේ කියන වචන පාවිච්චි කරන්න එතකොට වෙන් සහ වයිල් කියන වචන දෙකක් ඒ විදිහටම පාවිච්චි වෙන වචන දෙකක් පතේ දේ හද මේකේ වෙන් කියන්නේ වි ඒට පස්සේ අපි කියනවා කොට හම හරද එස වයිල් කියන කිය තේරුම අපි ගන්නවා අත්තර තුර කියලා අපි කියනවපුතේ ඔබ එ විට මම එන්නම් එබ එ විට අන්න විට කියන අදහස නිර්මාණය වන්න මේ වෙන් කියන පබයි. ඔයා කනකොට කියන් හරිවානට. එතකොට කන කොට කියන දහසන මේ වෙන්වලින්. ඒ වගේම ගිය හමආවහම සම්පූර්ණ කරහම කියල අපි කියන්නෙත් මෙෙන මේ වෙන්ස් කියන වචන. වෙන් කියන වචනින්. සහ වයිල් කියල කියන්නේ අතරතුර. එතකොටපුදේ මේ දෙකම අපි පාවිච්චි කරනවා. එක ක්‍රියාවක් වෙනකොට හෝ වෙන අතරවාරේ. සිද්ධවෙච්ච තවත් ක්‍රියාවක් ගැන පෙන්නන්න එහෙම පෙන්නනකොට ඒ වාර්්‍ය සම්බන්ධ වෙන කොට පොතේදුවේ මේ අදාළ වචනය යොදනවා්‍යයට පිටි පස්ස බලන්නොකො මෙෙන මේක She book ඇය පොතක් කියවමින් හිටියා එට පස් ඒකෙම නිත්වාර්්‍ය විදියට අපි ගන්නවා න්ෙ දැම්මන්න මේ වාක්‍යපුතේ ඔබට පේනවා she is reading ඇය පොතක් කියවමින් සිටිය ඉන්නවා රි පොතක් කියෝමින් සිටිනවා Heලෙ ඔහු චෙස් ප්‍රඩා කරමින් ඉන්නවා එතකට මේ වාක්‍යපුතේ අපි සම්බන්ධ කරනකොට වෙන්නේ මේ දෙකම එක ොතේ සිද්ධව වන ක්‍රා දෙක්. ඇය පොත කියවමින් ඉන්නවා.ඒ අතරවාරේ ඔහු චෙස්ක්‍රීඩා කරමින් ඉන්නවා. එකකට මේකපුතේ අපි වයිල් කියන වචනය හරිදන්න මේ දෙක මැද්දෑවට දාලා මේ සම්බන්ධ කරනවා. එතකට මේ වල් කියනෙක් කියෙන මැදටාාවමපුතේ ඒකට පිටිපස්සෙන් තිය වාක්‍ය මයි මෙයා හ පිටි මේ පුත පේජකක්න වෙයි මේ වන්නන් වයිල් කියන පාඩම පැදිලි කරගෙන න්නේ කලින් දවසක ගන්නපු කොටසක්. ගේමගේ ටව් එකේ තියනවා එක තැනක එක චුට්ටක් එකයි මතක් කරගෙනයන්නේ වගේ මගේ අච්චුපොතති තියෙනවා හරිටවු් කියනංකොතේ පේජ හරිේ අටවෙනි පිටුව තියෙනවා ඔවේම්ඒ අටවෙනි පිටුවේ තියෙනවා වෙන මෙතන එතකොට ඔන්න එක කියන කොටස්ික ම පහැදිි කරගෙනයන්න මේඒ ොකද වෙන්න කියලා හරි. එතකොට අපි මේ වයිල් කියන වචනය සම්බන්ධ කරන්නේ මෙඳ මේ කියන අජී ක්‍රියාපදය තියෙනවා කියන එක දිහා බලලා. එතකොට මේ වයිල් කියනවාක්‍ය යොද වචනය යොදනවනං ඊට පිටිපස්සේ තියන ක්‍රියාව නිවාරය මොකක් වෙන් ඕන කියල දෙස කියලදුන්නේ. ඊට පිටිපස්ස වාක්‍ය තියන ක්‍රියාව අනිවාරයෙන් මොන ක්‍රියාවක් පෙන් ඕොද. මොනක්‍රියාවක් වෙන් නඕනදපති. අයජ ක්‍රියාවක් වැඩගුඩ එතකොට අපි වයිල් වලින් වාක්‍ය සම්බන්ධ කර ඕනං අපි ස්සර හතියන එක වැඩක් නෑ. හරිද පිටිපස්ස තියන එක එකැන වයිල් කියන වක්චනයට පිටිපස්සෙන් යොදනවාගේ ක්‍රියාව තිය ඕන අ G වලින් එතකොට පොතේ අපට කියන්න පුළුවන් මෙහෙම ශ්‍රීස් ්‍රීින් බුගක් ඇය පොතක් කියවමින් සිටිනවා ඔහු චෙස් ක්‍රීඩා කරමින් සිටින අතර තුර හරි එනිසා වාක ගැපෙන හොමයි. ඊළගේ කෙපොතේ, අපි මෙන්න මේ වෙන් කියන වචනය පාවිච්චි කරනවා මෙට මේ වගේ වෙලාවකදි බලන්නො මේවාකිදි හ. මේවාක බැලෝත්තතය පේනවා ිවඊ රස් ඇය කමින් හිටියා බත් හරිද ඊට පස්සෙ තියනවාවාක දෆෝන් ර දුරකතනය රැ් රෑන් කියන්නම කක්ද දිුවද ර කියන්නේ ර කියන්නේ නාද වෙනවා රෑ කියන්නේ නාද වනා එතකොට මගගේ දරුවන්ට පේනවා ෝ ට රයිස් අය බත්කමින් හිටියා ඒකවුලක් නෑ අයජී ක්‍රියාපදයක් තියන්නේ හරි අපිට ඒක වැඩක් නෑ අපි බලන්නේ පිටි පස්සේ තියන එකන හිස්තැනට එන්න වෙන් හරි වයිල් හරිනම් අපි බලන්න ඊට පිටි පස්ස තියෙන වාක්‍ය එතකොට පිටිපස්සේ තිය වාක්්‍ය යන්ජී නං අපි දාන්න වයිල් ඒ වගේම පොතේ තියෙන්නේ පාස්ටවර්බ් එකක් ඒ කියන්නේ අපතීත ක්‍රියාවක් නං හරද ඒ කෑවවි රෑ නාදවනා පපුේ පිටුවක නෑ මීටික අප ටවට් එක නම් පේ නම්බඒ අටවෙනි පිටුව තියෙනවා මාතෘකාව වෙන්නන් වල් මේ පාඩම පතේ කලින් දවසකස ඉගැන්වා මේ අයි චුට්ටක් මතක් කරනවා ඔයාලගේ වැඩි ොඳටඒ වගේ මආදාප යක්ච්චුපතය තියෙනවාවාක පක් ට්‍රයි කරනවා එතකොට ඒ කරාද කියලමට හරිට මතක නෑදා අපි ඒකොට සායි අද කාතා කරනවා ඒකයි මේකායි චුට්ටක්ස මතක් කරන්න හරිද එතකොට ශීවෝස්ඊටං රස් ඇය බත් කමින් ඉන්නවා බත් කමින් හිටියා ෆෝන් ර තේ රෑන්ග කියන්න නා දවුණනා එතකොට මෙතන තියන්නේ පපුතේ අයිG ක්‍රියාවක් නෙවෙයි මොන ක්‍රියාවදද. පාස්ර් අතීත කියාවක් මොනක්‍රියාවද පතේ තියන අතීත කාල ක්‍රියාවක් පස්වර්බ් එකක්. එතකොට හිස්තනට පිටිපස්සෙන් තියන වා්‍යයේ ක්‍රියාව හිස්තනට පිටි පස්ස එකැන මෙහේ. ඒ තියන වා්‍ය ක්‍රියාව අතීත කාල නං අපි යොදන්න මොකක්ද පොදේ වෙන්. අපි යොදන්න වෙන් එතකොට අදහස ගැලපෙනවා දශිෝඊ රයිස් ඇය බත් කමින් හිටියා වෙන් ෆෝන් රෑන්් දුරකථනය නාදද වෙන විට හරිද හොමයි අදහස ැලපන්නන්නේ එනවා ගොට මේ හන ප්‍රශ්නවට හොඳර උත්තරද අපිට විබාගෙධිපතේදී පශ්නයක් නවා වෙන්න් වයිල්වලින් හිස්තැම්පුරවන් එතකට අපි තේරු මදන්න ොවෙන් කියල කියන්නේ විට කොට හම ඒවගේම වයිල් කියල කියන්නේ අතර තුර කියන එක හරිද එතකොට මෙන්න මේ වචන දෙකින් හිස්තැන් පුරවන්නේ නවනං කුතේදවෙේ අපි බලන්නේ වාක්‍ය දෙක එකන සම්බන්ධ කරන වාක්‍ය දෙකින් ඉස්සරහ වාක්‍යදිහාද පිටිපස්සේ තියන වාකෙ දිහාද වැරග වැරග එතකොට පිටිපස්ස තියන වා්‍ය ක්‍රියාව අජීවලින් ගනඒ එකක්නං ස් කන පදේම කද පාවිච්චි කන පදේ පිටිස්ස තිය පටිපස්ස තියන වා්‍ය ක්‍රියාව අයයෙන් ජීනං අපි පාවිශ්චි කරන්න වල් ඒවාගමපුතේ ඒ ක්‍රියාව පිටි පස්සේ තියෙන වාකි ක්‍රියාව අතීත ක්‍රියාවක් නං පෑ ඒත්වාස එහම අීත ක්‍රාවක්නම් අපි පාවිච්චි කන වචන ව ව එ නෝක තමයි පතේ ඔබ සරලබ මතක තබාගත යුතු කොටස සහ මේක තේරුම වෙන් කියන්න විට කොටහම යන කොට කන විට බොනකොට ගිය හම අවහම පාඩන් කරහම ඔයි වගේ එක කේව කියන්නේ අපි මේකින්. ඒවගේම යන අතර තුර ඉගෙන ගනිමගින් අතරතුර හරි ඒ කාලය අතරතුර ොයි වගේ අතර තුර කියන අදහස ගන්න මේ වයිල් කියන පදන් ක පැහැදිලේද පතේදවේහරි එහම් අපි බලපත අක්්ෂපතේ ආේ තියන කොටසක් හරද චෙක්ස්බුක් එකේ තියනෙන කොටසට අපි බලමු. මේ තමයි වගේ අච්චුපතේ තියනොටස හද අච්චපොතේ්චුපොතේ පිටුවංක අට අ්චුපොතේ පිටුවංක අට හරද එතකොඩපොතේ මට කියන්න හොඳ දරුවෝ වගේ අපි මේ තියන වාකෙටික කතා කරායි මේටෙක් පුක්කකේ තියන වාකෙටික අපි කතා කරාද පොතේ කතාකරෙන් නෑ. හරි. ඉට පස්සේ, අච්චුපත තියන දරන්ට පොළුවන් තවන්ගේ අච්චපතය පිටුව හරි ඔයාලගේ අච්චුපතය පිටුවංකේන පිටුවන්ක පනස් හය ඒගේ ටවට් එකක පවිචි කරන්න දරු ටෙවු් එක තෝක තියෙනවා ටවුට් එක නන් අට වෙන්න පිටුවට පස්සේ හරිද දැන් ඉක්මනින් මේ වාකෙටික සම්බන්ධ කරන්න පඩි උත්සාහයක් දරන්නක අච්චුපතයනං පනස් හයවෙනි ේනවි ඒවගේම ටියව් එක තියෙන දරුවන්ගේ හරද ටට් එක තියෙන දරුවන්ගේ පිට්ංක අටේනබ මෙන මේ තියෙන වා්‍ය තියනවාත ක්ටවිටයටතේ34ෝ වාක්‍ය හතරක් තියෙනවා එක වෙංකල්ල දීලා තියෙනවා ඉතින් යාලට ලසිය එක නිසා වෙන් සහ වයිල් යස් කරන්න කියලා හොඳ දරුවටික වගේ දැන් එක සම්බන්ධ කරන්නු සයක මීනිින් එක පැහැදිලි කරලා දෙන්න එක්මනින් වෙර කරන්න එක පලවෙනි කොටස් දෙක පලවෙනි වා්‍ය දෙකපපුතේ සෑ කතා කරන්න හදන්නේ දැන් හොඳ දරුවගේ බල ෝක පලවෙනි වා්‍ය දෙක ජොයින් දටන්සස් විත් වන් මේ ප්‍රශ්න දී ළම තියෙනවා පපුතේද ජොයින් දෙන්ටන්සස් සම්පූර්ණ කරන්න සොරි ජයින් කරන්න එකතු කරන්න දන්ටෙන්සස් මේ වා්‍ය වි වන් වෙන් කියන වචනෙන් පොතේ වෙන් කියන වචනෙන් සම්බන්ධ කරන්න නම් අපි බලන්න ඕන දේ තමයි වෙන් කියන වචනයටට පිටි පස්සන්නේ ැන වෙන් වා්‍ය දෙකින් දෙවනි වාක ක්‍රියාාව එතකොට මේකෙ තියෙන්නේ පුතේ සෝ කියලා ඒක නිසා අප ගෙනගත්ත දේට ගැලපෙනවා සෝ කියන්න දැක්කා හරිද සෝ කියයන්න දැක්ක් කියන එක ඊට පස්සේ මෙතන තියෙනවා ඒක මනිත් වචචනය විසිටඩ් කියන එක හරිද විසිට් ඒකත් පස්ට වර්බ් එක හිසා ක්‍රියාවන් දෙකමට අඳු ගන්නවෙන මොකදපුතේ මේ කොයාලා හිතනවගේ ලේසි නැහැ හරිද දැන් ඔයාලා හිතයි විටද මසියම් ව සෝස් කලට නො වේල් වෙන් සෝස් කෙලි නොක වේල හොම මැදටෝක දැන්ම හර කියලා. හරි හැබැබතේ ක එහෙම වෙන්න හැ මේක උඩෑට මාර්ුවෙන වෙලාවාල් තියනයි කියැන දෙවැනිවාගේ සරහට එන්නත් පුළුවන් පලවෙනි වා්‍ය පස්සට යන්නත් පුළුවන් මේක සම්බන්ධ වෙනකොට. හරි ඒවා ගැන ඔබ අර්තයෙන් හිතන් ඕනේ තේරුමට අනුව තමයි හිතන් ඕනේ. එතකොට ඔයා තේරුමා අනුව ගැලපු නැතිවුණොත් වාක්‍ය වෙන මොනෝ හරි තයි ලියවෙන්නේ එන් සහඳට හගෙන. ඟට මෙතන තියෙනවා කස්ටෝප කොළොම්බස් ලන්ඩ ඉන්දබහම්බහමස් එකකොට මෙතන තියනවා ලෑන්ඩඩ් එකත් ලේස පත ලෑන්ඩඩ එකත් පාස්ටර්බ් එකක් ඩ තියෙන් හිතෝට හිවනියචයින හිතෝට් එයා හිතුවා හරි ඒකත් පස්ටබෙන් ස මේක අපි ටමාරුුණ ක්‍රියාවන් තියනෙ වක්‍රියාවන් හැම එකක් ම පස්ටර්බ් යන්නේෙ දැන් අපි තේරුම අනු බලමු සිට්ද ම्यසිම් කන්න පතේ බලන්න ගියා ्यසියම් එක හරිද එතකොට කෞතුකාගාරයක්නේ කෞතුකාගාරය බලන්න ගියා කොහොමයි කියන්නේ. ඒලා එක තිනවා සෝස් කලිටන් of වල් තල් මහෙකුගේ ඇටකටු දැ අස්ති පද්ධතිය දැක් ඇටකටුටිකක් දක් හරිද එතකොට මට කියන්න පතේ ඕක ස්සර හි තේරුම ගැලපෙනවත්තේ කොහොමද මම ම्यසියම් එක බලන්න ගිය විට සල්මස් වේල් කෙනෙකුගේ ඇටකටු එකක් දැක් අද එහෙම නැත්තං මොකක්ද පුතේ මෙතින්දි වෙන්නේ එහෙම නැත්තං අටකට්ටක් දකිනකොට එයා ඒ අතර එවිට ගියාද මේක බලන්න යකනැවෙේලු එහම් පලවෙෙනගනේ කෞතුකාගාරය බලන්න ගිය විට දැක් මොකක්ද ල්මහ ටකට අහෙනම්පුතේ විට කියනකොට ඒ එකතුවෙන්නේ පලවැනිවා කෙටද දෙවැනිවා කයටට ද අදහස එකතුවෙන්නේ විට කිය අදහ එකතුවෙන්නේ. බනතුකයන් පලවැනිකට දෙවිනිියකටද මේක හිතන් ඕොනපුදේ කෞතුකාආගාරය බලන්න ගිය විට කියල නේද කියවෙන්නේ. එහෙනම් පලවැෙනකට තමයි අන්න හරිපුතේ වැරිගුඩ් පලවැෙනියකට තමයි මේ එකතු වෙන්නේ. ඒ නිසා පුතේ පලවෙෙනකට එකතුව වෙනවා කියලා කියන්නේ අප මේ වෙන් දාන්නෝන මේකට කලින් එ නිසා මේවාක ලියන්න පුළුවන් ක්‍රම දෙක් තියෙනවා එකක් සමයි මුලට වෙන් අරගෙන ව විසිට ඕක හොම ගලපන්න පුළුවන් වෙන් විසිට ද මසිම් වයි විසිට කියතම ්චු කත ව අයි විසිට එහම් හරතෙන්ට පේ අදාම එනම්ගේ තව්ට එකර අපේ පෙන්ටි මස්ටේ එකක ඇති අයි විසිට මෙතටපති අයි කියනෙ දාගන්න හරිද මෙතන අයි කියලෙ එකක් තියෙනවා කියලේ දරුවවා කියනවා ටෙක්ස්පුුේ හරි එතකට මම කෞතු කාාරය බලන්න ගිය විට කියලා ගැලපෙනතිකට වෙන්න අයි විසිට්ද මියසියම් මම කෞතුකාගාරය බලන්න ගියවිට දෙවැනි එක ගැලපන්න පුළුවන් එහෙනම් අයිෝලිට කට හරි දැංගතේ එකක් තමයිඔන් නොයි ක්‍රමේට ඕක ලන්න පුුවන් හරි එහෙම නැත්තංකුතේ දෙවැනි ක්‍රමය විදියට අපට ගන්න පුළුවන් අපි කරන්නේ මේක මේ ව අයි විසිටද මියසියම් කියන වාක්‍ය කොටසම වාක්‍ය අගටදානෝ එතකට ඉස්සර හටනවා අයිෝ කලිටන් ් කියන එක අයිෝ මම දැක්් කාලිට අස්තිපධතියක්ක ව හරි ඔන්න පොත විදිිය වාක ගලපන්න පුළුවන් කොහොම වනත් හොඳට මක තියා ගන්නපුොතේ මේ වෙන් කියනවා වෙන් කියන වචන එකතු වෙන්නේ මෙ මේ අයි විසිටඩ් මසියම් කියන කොටසට හම නැතිව නෝතින් ඕක අදහස වැරදි හරි උත්තර දෙක ලියාගන්නකෝ මේක නොතේ රංච දර්වෙක් කියන්න ොඩ අයන්න අප හැදිලිතනක් ස එතකොටෝක මේ වෙන් කියන මැදන දාන්නේ වෙන් මැදර දාන්නත් පුළුවම්පුතේ මේ බලන්නකො මේකෙ තියන වෙන් කියන එක මැද මේ දෙවැනිවාගේ වෙන් කියනෙක මැද තියෙන් හරිද හැබයිපුතේ මේ වාක දෙකානුව තේරුම ගලපන කොට මේ ැන වාක දෙක ගලපදදි තේරුමත් ගැලපෙන්නෙපයි. ඔයා දැම් එතන මැදට නිකම වෙන් දැම්මොත්. අයි විසිටද මසිම් ව අයිෝ කලිට නොෆවේල් එහෙමන වාකෙ හැදෙන්න්නේ. එතකොට පුතේ තේරුම වැරදි බලන්නකො තේරුම අයිවිටද්ද මියසියම් ම බලන්න ගිය කෞතුකාගාරය. අයිෝස් කෙල නොෆවේල් මම දැක්කා තල් මහෙකු ගැට සැකිල්ලා විට. ේරුම ගැලපෙනවාද මම දැක්ක තල්මෙක ගැට සැකකිල්ලක් විට මං බලන්න ගියා කවුතුකාාරය තේරුම ගැලපෙන්න්නේ. හරිද කොහෙත්ම එක ගැලපෙන්න්නේ. මොකද මේ වෙන් කියන වචන තේරුම එකතු කරන්න පුතේ ඒකට පිටි පස්සෙන් තියෙනවාකෙට දැම් මෙතන්ට අපි වෙන්ඩැම්මොත් ඇද ඒ දරුවක් හිත්වං ඒයිකව මේ කමාරුයි කියලා මෙතෙන්ට නිකම්ම වඩම්මොත් මේ ස පෙන්න්නෙන විදියට ඔත්තෙන්න්ට වෙන් දැම්මොත් ය වෙන් කියන වච්න තේරුමයි ැන විට කොට හම කියන දහස එකතු කරන්න නිට පිටි පස්ස වාකෙට යිෝ කෙලට නො වල් ම දක්කා තල් මහෙකුගේ ඇට සැකිල්ලක් විට මම ගියා කෞතුකාගාරයට වැරදින හබැයිපතේ හිතන්නකො මේ වෙන් කියන වක්ශනයම අපි දානුව මෙතෙන්ට එකඇන මේ මේ වාකි ස්සරහට එතකොට එන්නේ වෙන් අයි විසිට්ද මියසියම් මම කෞතුකාගාරය බලන්න ගිය විට මම දැක්කා තල්මහෙකු ඇට සැකිල්ලක් එකකට තේරුම හරද වැදිද එතකොට තේරුම හරි හරිදපතේ ඒ නිසාපි කරන්න එක්කෝ වෙන්න ඉස්සරහට අරගෙන ඉස්සරහට දාන්න පුලන් කිසිම වැරද්දක් නෑ මැදටකමා එකක් දාලා ඉතුරවාගේ හෙම ලියගෙන යනවා මෙන්න මේ පලවෙල ක්‍රමේ හැටියට ඊට පස්ස වෙන් කියනෙක්ෙන මැදට ගන්නව වනම් පුතේ හරිද වෙන් කියෙක්ෙනා මෙ මෙතෙන්ට ගන්නවනක් මැදට ගන්නවනං අපිට මේ අයි විට්ද මියසිම් කියෙන වාක්‍යයක්ත් එක්ම පස්සරගෙනන්න වෙනවාහමනැත්තන් තේරමවාරදින. එතකට තේරුමෙනවා එකැනද දෙවැනිවාගේ මුලින් ලියන්න වවා එතකොට හැෙනවා අයි සෝස් කලිට ෝවේල් මම දැක්ක තල් මහෙකු ගැට සැකිල්ලා මම කෞතුකාගාරය බලන්න ගිය විට පැැදිලීද පුත එතන හැදිච්චවිදිය ඒ ප්‍රශ්නය හපු දරුවට පහැදිලි වඋුණාද ඕහරි ඒ අරෙන්න්න තව ගැටලු තියෙනවද පුතේදුවේ හො දරුවගේ හන්න කොහම ගැටල යෙන ේටිකාමාරු ැන් ඔබ ඉංග්‍රීසි හය පහවසර පැල්ලා හයට හතරෙනවා කියන ඉටි පුත එතන හර සංකීර්ණ අවසර ගෙනගෙන වරන කියන ට ලවල් පේපරකේ පලවෙනි ප්‍රශ්ණ පලවෙනි පේපරක කරන්න පුළුවන් ටමට එනවා කියනෙක් හරිද හිතන්න ෑනහෙම ඔය අටවස්සර ගෙනගෙනනි වරයි කියන්නේ ඔයාට සාමාන්‍ය පෙල පේපරකේ ෆස්ට් පේපයක කරන්න පුළුවන් ලෙවල් ඉංගලිෂ් එකගේ ෆස් පේක කරන්න පුළුවන් හරිද එනිසා චර දැනුක් ඔයයාාව තුවන අටවසර ගෙනගෙනනි වරවෙනකොට. නිසාපතේද මේක සෙල්ලක්නවයි මි මරුයි සහ දෙවෙනි පේපරක. ආර දහවසරරි වර වෙනකොට කරගන්න පුළුවන් වෙන්නනේ හරියටම ග ගත්තු. එකකො හසරද පිර පාඩ්ටික මක්ල්ල පොඩි විශෂන එකක්ද දාල පස් පේ ටික කල්ල හොද ඩට ෙත්ව න එක එකකො හ ස ට ල ල් න්න පුළුවන් ංිිෙ ල ො ෙරයි හරිර එනිසා හොඳ දරුවවාගේ මේ හැම එකක්ම මතකතියාගන්න එකින් එකට එකින් එක ටකින් එකට උපරි මේකට එන්න හරිද මේවා අමාරුයි කොටස්. අපි බලමු ඊලාක එකතකොට තවත්තිකක් පැහැදිි වේ කස්ටෝප කොළොම්බස් ලදඉද බහමා මෙයා ගොඩ බානවා ගොඩ බසිනවා කියලා කියන බහමාස්ොලට කවුද ක්‍රිස්ටෝප කොළොම්බස්හිෝට් මෙයා හිතුවා හිෝ නිය චයිනා එයා ඉන්න කොහේ කියලද චීනය කිට්ටුව කියලා ඒ නිසාේ මේ තේරුම කැ පන්න විදිය දැන් හිතන්න ඕන මේවෙ කියන විට කියන එකනෙ එතකොට අපි මුලින්ම හිතපු මෙන්න මෙතන්ට වෙන් කියන වචන දානවා කියලා මෙ මේ කොට කරන්න ැන්ට ව න්නවා එතකො තරම එකතුව ඒට පිසවාක් කරෙන මේකට. හරි දැම් බලමු තේරුම ක්‍රිස්ටෝප කොළොම්බස් බහමාස් වලට ගොඩ බසින විට තේරුම හරිී වගේ ඔහු හිතුවා ඔහු චීනය ආසන්නේ ඉන්න කියලා. ආහෙන ඒකෙ තේරුම ගැලපෙනවා. ෝකඩත් අපි මෙතන්ට අදදාල බලමු ඉතාන මෙතන මැදටෙනවා කියලා. එතකොට ක්‍රිස්ටෝප කොළම්බස් ගොඩ බැස්සා බහමාස් වලට පස මෙතෙද තේරුම හි තෝට් හි ෝස්නය චයින ඔහු හිතුවා ඔහහි ඉන්න චීනය කිට්ටුව විට හො තේරුම ගැලපෙන ෝද නෑ එක ඇන්න මේවාකෙට කලින් එකැන වෙන මේවාකෙට කලින් වෙන්ඩැම්මොත් වැඩේ වැරදි අදහසක් නෑ ඒ නිසා අපට සිද්ධ වෙනපුතේ වෙන් කියනෙක්ෙනා මේ ක්‍රිස්ටෝප කොළොම්බස් ලන්ඩ්ද ලෑන්ඩින්ද බහමමාස් කියන තැන්ට දාන්න. එතකොඩේ කල අද්‍ය අපිට කැම සිනං වෙන් කියනෙක් කෙන ඉස්සරහට අරගෙන ඒගේ පිළිවලටම ලියන්න පුුවන්ෝොඉහමා කමා එකක් දාලයි තුරවාකිලනවාත near China. ඔොන්න ොහොම ියන්න පුලුවන්. හරිද. එතකොට පේනෝඔය දරුවන්ට මේ වෙන් කියන වචනය රිංගපු තැන තමයි වාක්‍ය මුල. එතකට වෙන් කියන එක ගැල පෙන්න මෙන්න මේ වාක්‍යත් එක්. ඒ වගේම පුතේ මේ සම්පූර්ණ කොටස පිටි පස්සට දාලා මේකොට සිස්සර හටරම් අපට කැමති නම් අනිතක්‍රමේයටත් මේ වා කියෙලියන්න පුලුවන්. රි එතකොට මේ වාක්‍ය හැදෙනවා පුතේ දවෙයි. හරි. Heතෝට ඒ ඇල මුල්ලටනවා. Hethෝ. He was near China. याही तो आया इन चीने की तो केला। When he, sorry, when Christopher Columbus landed in Bahamas. अन्ना हारियो। Christopher Columbus landed in බාහාමාස් ඔන්න ඔයි විදියට පුොදේ ඔය වාක්‍ය දෙක නිර්මාණය කරන්න පුළුවන් එතකොට ඔය දරුවන්ට පේනවා මේ වෙන් කියන වචනය තියෙන්න්නේ වාක්‍ය මැද ඒවාගේ මේක සම්බන්ධ වෙනවා මේ වාක්‍යත් එක්ක මේ අපිට වෙනස් කරන්න බැ පැහදිලේදපුතේදේ හරි දැන් හොඳ දරෝ ටික වගේ ඉළඟට කරන්න මම කොන්න මකනවා හරනෙ

හරිද හරි නේද පතේහරි තාම නෑ කියනවත් තැහුුණා හරි අනිත් දරුව රි එහෙමනම් අපි අං ඊළඟෙකට බැන් හොඳ දරෝටිකවාගේ මෙ මේ කොටස කරන්නක මේකත් හොඳදර හිතන් හොදේ මේකත් ොඳට හිතලා තේරුමේ හැටියට ගලපන්න හරි ෙිපත පරිම ධානක් හද ස බෝඩ් එක දනවා වෙනමො යාලා ගිටි ට්ටක පෙන්න්නනවා ඒ කියැනෙ කොට සිදී ඒ තියන කියම ලියනවා වචන හයිලයි් කරනවා මේ හැමදේම කරන්නපතය යාගේ පහසුවට මොකද ඔයාට ස්කොයින්කෙන් බලාගෙන තමයි මගේ දරවා වැඩි කරගන්නේ එත කොටයාලා මේකින් හරියට මොකද ළඟඉන්නවා වගේ නෙවෙයි එනිසා උපරිම සැලකිල්ලෙෙන් අවධනනි චුට්ටක්වත් වෙන දේවල් වලට හිතේොමන් නතුව. පහැදිලි කිරීම් කරනවා වෙලාව දෙනවා ලියාගන්න වෙලාව දෙෙනවා එනිසා හැමවෙලේම අවධානයඒ වැඩටි කරන්න අපිට මේක ආපු චලයින්ජකක්පුත හරද ජවිතේ මේක ආපු චලයිෙන්ජකත් අපේ චූටිකාලේද ප අපිටනම් හිතන්නවත් බෑයිඇතින් මේ ක්‍රමේට ගෙන ගන්නවා කියන එකක් හරි ෑ අපිට හෙම තිබුණ නං අපි හතවසරදි මේ වගේ කොරනාව නං අපි නං ගෙදරට වෙලා හොඳට සෙල්ලං කරකර වෙලේ පැහැගෙන වෙලක පැනගෙන ඉට පස්ස හෙම ඉන්න තිබුණු හරි ඉට පස් වෙයි තියෙන හක් ගෙඩියක් එල්ලගෙන හරුන්ගලයක් යවාගෙන එහෙම මාර නිදහස ඉන්න තිබු පුතේ මොකද අපිට හෙම ගෙනගන්න හතාාවරයක් කියටවත් හැදන්නේ හ කාගේ හර දර්ුවයක මයිකක් කො හෙනවා හැබයි ඔයාලට එහෙම නෙවෙයි හරි ඔයාලට එහෙම නෙවෙයි ඇත්තටම යාලට මේයාපු දේක් හරද මේ තියන තත්වය ඔයාල මෙච්චර දියුණුවක් ලබනවා කියන එක ගොඩක් වටි නවා. ඇති ඒකත් හොඳටම කරගන්න දරුවන්නවා මේක ලොක්ක වස්ථාවක් බෝට පත් කරන ොද මේක දවාටවාසි ගොඩක් ති නොපොති පහුව වීඩියෝ සහි බල පුුවන් දැන් පන්තියාාව තිව නොත් එෙමඉල්ලගෙන බලන්න පුුවන්දන යාකාගහර නොටක් කර ලියග ොන කරන්නේ එතකොට ඊට හට ගිහින් ඔයාට ආපහු පලාස්ස එකක් බලන්න පුළුවන් එඩ පස්ස අර ලයිව් වගේම තමයි. ක්ඔයාගේ අවධනය තමයි මෙතැද වැදගත්වෙන්නේ එකකට හෙමතියෙනවනම් යාට වැඩි හඳටම කරගන්න පුළුවන් එනිසා තු හතර පරක් වීඩුව එකක් බලන් ඒ අ්‍යාසටික දෙපාරක් තුන් පාරක් ක්‍රයි කරන්න සෞඋත්තර සාකච්ා කරනකොට ඒසා කච්ාරනවානේ වඩියෝ ඇතුලද එනිසා ඒෙද කහොමදම මෙම පහැදිලි කරන්නන්නේ කියෙ බල හරි ඒදේවල් බලලා ආ මේ වෙනකොට ආටදැඟහන්න පුළුවන් එඩස්සේ ඔවු මං අරම් අලු දොපු ලාමය මේ මුල ීඩියටික මට ආ පුතාට පන්ති වරන්නාට පස්සේ වත්සටික ට මැේජගක් දාන්නක හත වසර වීඩියෝටික වන්නන්නේ කියලා ම පුතාාට වන්න හරිද හරිද පතේ හරි වත්සපේ මට මැසේජ එකක් දාන්න හතවස ීඩෝටි ොඩ්ක් වන්න කෙ කො ම ක්ම ලික වන්න මට බලන්න හරි අපි අං ඉස්සර හට දැන්මෙන මේක තියෙනවා පුතේ කම්යින් දී සන්ටන්සර්ස් කලින් එක තිබනේ ජොයින් කියලා මෙන මේ අලුත් වචනයයක් ඇවෙල කම්බයින් කියලා ොදේ කම්බයින් කියලා කියන්නේ එක්තතු කරනවා සම්බන්ධ කරනවා කියනකටම තමයි. ජොයින් කියන්නේෙත්තේක කම්බයින් කියන්නේ තේක හරි එතුකොට කම්බයින් මැත්් කියලා දරුව කකාහ ඇති කම්බයින් මැ් හරිදවා අල්ලාක් කල ඉ දරුවදන්න ති උසස් පල සංයුත්ත ගණතය ක සංයුත්ත කරනවා කියන එකතු කරනවා කියන හරි එකතු කනවා කියන දහස සිංහල තේරුම කොට ගනන්වල දී සංගත ගන්ත කියන වෙන එකක් හරිදීස මේ වා්‍ය ජසි වල් අන්නපතේ පාවිච්චි කරන්න කියන්නේ වයිල් කියන පදය මේකෙදී කලින් වගේමයිපුතේ දුවේ අපිට බලන්න වෙනවා තේරුම සහ තේරුමට අනුව ගැලපෙන දේ දැම මේ වයිල් න ල් වලින් සම්බදධ වෙද පපතේ ඕන ලාවක ඕන දිියගට මේක ගලබන්න පුුවන් ඇත්තරම විශේෂක්වය තම ඒක බලමුකු ලොකකයි මේක පතේ අයි කියන එක තියෙනවාද ඒ හරි එක බොදේ ප්‍රයිපිං පින්ටිංක් මිස්ටේ එකක් නැවී ටයිපම් මිටේ එකක් මකද එක මගේ පොතැෙන් කෙලිම ඕක ඩැග් කල්ල ඕකට ගන්න දකට අයි කියනක නැතිවෙනවා ක කියන්න මක් හරරි පඩ ෝමට්ේ ප්‍ර්නයක් පංහිිතුව කලින් කිය නම් මගේ අතිම ගර කියලා හරි මේකෙත් අයි තියෙනවා ඒ වගේම පොතේතුුවේ මෙතනත් අයි තියෙනවා හරි එනිසා දෙකේම අයි කියන එක තියෙනවා වාච දෙකි හරිද හරි ඊළඟට අයිෝස් ලුකඇ ස්යි තේරුප තමයි පතේ අයිෝස් ලු ඇ යි මම අහස දෙස බලමින් සිටිය මෙන්න ලුකං අ ng එකක් තියෙන්නේ එන්සා අපිට ගැටලු අක්නෑවයිල් දන් ඊළඟ එක තියෙනවා අයිෝං ටා හරි පොදේ ශිංස් ස්ටායි එකක් කියනමකක්ද සාමානය ඔවු හරි ඕකට අපි කියනවපතේ ශටිින්ස්ටා වල්ග තරුව කියල ගන්න පුළුවන් වල්ග තරුවක් දැක්කා හරිද එතකොට මෙයා කියනවා මං අහසදිහා බලන් ඉන්න අතර තුර හරි මං අහසදිහා බලාගෙන ඉන්න අතර තුරේ දී මම දැක්කා වල්ග තරුවක් අයි සෝශට ටා හරි එතකොට මේකේ අදහස ැලපෙන්නේ මම හස දෙෙස බලගින් අතර තුර කියලා එනිසා පුතේ දුවේ වයිල් කියන වචන එකතුෙන්න්න ඕන ොනවා කියටද පලවැනියකට ද දෙවැනියකටද දෙියද දෙවනියකද පළවනයකද හොට හිතන් මම මේක සිංහ තේරම්පුතේ ගැලපෙන මෙහෙමයි ම හස දෙස බලංගන්න අතරතුර ර දැක්කා අන්න හරිපතේ මේ ගැලපෙන්නේ හලවෙනි එකට හරිද එනිසා මේකෙදී අයිවෝස් ලොකින් ඇදස්කයි එකට තමයි මේ වල් කියන එකතුෙන් එනිසාපතේ මේ වාක්‍ය හදන්න පුළුවන් කලින් වගේම ක්‍රම දෙකකට මෙන මෙහෙම ව අයි ලොක දකයි මම හස දෙස බලමින් ඉන්න අතර තුර අන්න එනම් අතර තුර කියන එකතුනේ ඕකට අයිසෝ මම දැක්කා හේතුව තමයි එපතේ මේක හොඳට තේරුම් ගන්න අයිෝ ශටි ටා දැන් ඔයා බැලුවොත්පුතේ දෙවැනිවාග්‍ය යනෙ මොනජාතී ක්‍රියාවක්ද දෙවැනිවාක්‍ය තියනෙ මොනජාතය ක්‍රියාවක්ද අයිසෝ පුතේ අතීත ක්‍රියාවක් එතකට අතීත ක්‍රියාවක් තියෙනෙකට පුුවන්ද අNG ගලපන් ස්ොරි මෙ වයිල් කියන එක ගලපන් බෑපුතේ අපි කලින් ඉගෙන ගත්තා මේ අතීත ක්‍රියාවක් තියනන් දාන්න ඕනේ වෙන් අන්න වෙන් දාන්න තිබුණ නං මේවා වෙන් දාන්න ඕන මේ තියෙන අයිෝ ටා කියනකට කලින් එහෙන ඔන්න අදහස කැලප නොමේ අයිෝlooking atද Skyයි ම මහස දෙෙස බලගින් අතරතුර හරි එයට පස්සේ තේරම ගන්න බැප දේත් හරතු වෙන් කියනක තට දැම්මොත් ඒ අදහස ගන්න බෑ එනිසා මේක හොඳට මකදයාගන්න අපි වයිල් කියන වචන දානවා කියලා කිව්වේ පිටි පස්ස වා්‍ය තුළ අයිජ ක්‍රියාපදයක් තියෙනව නම් එන්සා ඕකෝ හොමහ දන්න පුළුවන් එහම නැත්තර කලින් විදිියටම්බපුදේ ඔය සම්පූර්ණවාක්‍ය පටි පසට ගෙන හිල්ල අපිට අනික් කොට සමුලට අරගෙන වාකකිලියන්න පුළුවන් එතකොට එ මෙහෙම අයිෝ ශටා වයි අයිවෝ ලොකඇද ඔන්න හොමයි පොත එන්නේ හරි දැම් බලමු දෙවන එක දත් රිෝල් සන් දත්ඒත් කියන්න පේ පෘතුවිය හරිද පෘතුවිය ්‍රවෝල්ස් පතේ රිවෝල්ස් කියල කියන්න මොකක්ද රිවෝල් වෙනුව කියලාපි කියන්නේ අන්න හරි පොතේ රිීවෝල් කියලකන්නේ පරිබ්‍රමණයද බ්‍රමණයද හරියටම කිව්ොත් න්නඔන්නරි්‍රමණය හොඳට හිතන්න පතේ ද ඉරවටේ පෘතිවයනයකට කියන්නේ බ්‍රමණද පරිබ්‍රමණයද අදහස ඉරවටේන යන්නේ දිය ත්‍රවෝල් රන්්ඩසන් ඔය පොන්ස් වලින් ඔව තේරුම්ගන්න හොඳේ වචනේ යඇතකොට ඉර වටේට තමයි මේක යන්නේ එ ස්ස මෙන්න තියෙනවා it රොේ around itselfල් මේක ඉක් කියනගෙත්පුතේ අයි අකුර හැලි ඇත හැම අයක් මොක්හරි තරහත් වෙලා තියනොමට ුට්ගේ අය අකුර නෑහැම තැනකව මොකහරි පින්ටම් මටේක් එතකොට මෙතන තිබුදේ ඉටේ හරිද ඒක කැරකෙනවා රන්් itselfල්සල් කැන තමන් වටේම මේඒක වටේ මෙතකොට පෘතුවිය තමන්ග වටට කැර කෙන ගමන් ඉරවටේටත් කැර කෙනවා කියලා කියන්නේ था। ේ මෙ මේක හොඳට තේරුම් ගන්න වෙනවා අපිට හරිද තමන් වටා කැරෙන අ තමන්වටා කැරකෙන අතර තුර අපි කැරකෙන්නේ කොහේද ඉරවටේට එ නිසාපතේ අදහස ගැලපෙනකොට තමන් වටා කැරෙන අතර තුර එහෙමන කියවෙන්නේ එතකොට සිංහල අදහසනුව හිතුවම පුත එකක හරියටම හිතන්න වෙනවා වයිල් කියන වච්චන එන්න පලවනියකට ද දෙවනියකටද. පලනිවාක දිය වෝල් න් සන් ඒකට ද බයිල් කියනකෙන්නේ නැත්තන් දෙවැනිවාකටදපුතේ වල් පටේ එහෙමද ගැලපෙන්නේ සිංහල තේරුමෙන්න්න පොතේ තමන් වටා කැරකන අතර තුර කියලා එකකට තම වට කරකෙන අතර තුර කිව්වාම පලවැනිවාකද දෙවැනි වාකදේ අදහසක කියවෙන්නේ දෙනිවාක හරි දෙවනිවා්‍යවරරි ගන්න දෙවනි වාක්‍ය තමයි නිවාක තමයි පුත එක කියවෙන නිසා වයිල් කියන වච්චණය යෙදන්න පුතේ මෙ මෙතෙන්ට එකන මේවාකට කලින් මේ ව මේකට කලින් තමයි වයිල් කියනක යොදන් ඒ නිසා අපි අදහස ලියනවා මෙන්න මෙහෙම දැන් අපිට මේකති පුතේ ගැටල වක්නෑ දත් එහෙමම ගන්න පුළුවන් දත්රි වෝ දත් වෝල්න් sunහරි ඔන්න ඕක තමයි ඔත්හැනැති ගැලපෙන උත්රරි එහම නැත්තම්පුතේ ඕකෙම දෙවැනි වාක්‍ය අපට දෙවැනි අදහස විදියට ගොඩන ගන්න පුළුවන් එ මේ කොට සම්පූර්ෙන් ඉස්සර හටගේන්න වෙනවා මේ වල්ලි ප්‍රොටේස් ර් ඩ ල් කියන ස්ත හටකි ගේන්න වෙනවා හැබයි එක නිවැරදිමන ඇපුතේ මකද වයිල් ඉට කියල කියන්න බෑපිටවාක්ක්‍ය මුලින් හරිද එනිසා ඒක කරැකෙන පෘතිව වටය කියනකොට අහස ැලපෙන් ෑ එනිසාප යෝක විචරක්ලේ මකට පිතු එකගන්න පුළුවන් ඕෝක හරි පඇති ජඟඩු පාඩු හදාගන්න අපගේ තව දෙයක් මට කියන කො මේ වල්ග තරුවට කියන්න පුළුවන් තව වච්නයක් ඉගලි මඩියම් කර දර දන්න වැති වල්ග තරුවට කියන සවය එකක් තාමය ඔඋගන්නල නැතුව තිනි හොදේ මෙන මෙහෙම කියනවා හරිද ඒක ලියාගන්නවඔය දරු එතනින්ම ද කොමට් කොමට් එකක් කියන්නේෙත්වල්ග තරුවකට එංසා අත්තැනින් හොඳට ලියල තියාගන්න ඕකක් හරිද මංහිතුව මේ වෙද්දි කව වෙලා ඇති කියලා එංසා ඔයා සයින්ස් බුක්්වල තියව වචන ඕක හොඳ ොමට් කියලා තියෙන්නේ හරද පංචි ද පපුතේ දැන් ඔන්නන්නේ එකට අස්ටික හරි අපි හෙන එතනින් යමු ඉස්සරහට අපිට මේක කතා කරන්න තිබ මංහිතන්නේ ඩයිනෝසරය ගැ ඒවාගේම කුමාරතුංග මුනිදහස ගැන කියන කොටස්ටික අපි මේකටස්ටික කතා කරලා හරිම මෙ මේ කොටස්ටික කතා කරන්නම් ඒ කොටස්ටික කතා කරලා ඒක වචන ටිකත් ලියා ගැෙන අපි යමු කුමාරතුග මුනිදස්සතුමා ගැන කතාර හරි තැෝකට ටට් එක තු ි චුටිටැන්වල අඩු පාඩු ඇති පකුර අය අකර ඒ අපි බල්ලලා හදා ගමු මං ත්තය අච්චුපතයක හරි මම ගත්තය අච්චුපොතේක ඔය දරුත් පෝඩක් පලන්න බල්ලා ට යුට් එක තියෙන දරුට ුට එකක මිස්ටේක්ස් ටික ලිය කරග හරන හරි රිීද පසේඇන්ම් දේම් විද කස්න් ඔන්න පොතේ ප්‍රශ්නය හරිද රී්ද පැසේ් යවන්න කියලා තියෙනවා මේ පැසේ්ජක මේ චේදය පැසේජකක් කියනමොකද චේදයක් හරද ලයා ගැන පැසේජ් කියන්නේ චේදය ී පැසඇම් මච් කියන්නේ ගලපනවා හොේ ල මැච් කිය වත් අදහසමොකක්ද තනද ම් කියල කියන එක දරුව න්නවා මැච් කියන ඕකන ල දන්න ටක් ගාලා හරි මං කියනවා මෙහෙම පෙ හරි අපහිතමු මොන හරි මොන හරි තියන දේකට ගිනිකූරක් ගහනවා කියන දස්තම ෝක කියවුණ හරිද එතකොට පුතේදේ ඒම්ලම් ඔයා ගිනිකරක් පපතු කරහමබ පෙට එක හරිට පෙටල් වගේ පත්තුනා කියලා කියන්න පුළුවන් න මට කියන්න හොඳ දරුවවාගේ මේ මැච් කියන එක අනිත් ේරුව මොකක්ද ල ම් ලයි් කන පේ පත්තු කරනවා කියන එක ලට් හරි ලයිට් කියැන පත්තු කරවා එතකොට මොකක් පත්තු කරොද්ද මන්දැන් කිව්වනක් එන්සාපතය මෙන්න වචචනේ මැච් එ හරිද මච් කියල කියන එකත් ගලපනවා එහම් අනිත් දරුවෝ මත දරුව මතකතියාගන්න අනිත් තේරුම අනිත්තේරුම මොකක්ද ගිනිකූර හරිද අනිත්තේරුම තමයි ගිනිකූර එනිසා එකත් ලේල යන්න හොඳ දරුවාගේ දවඋත්තන තේරම ගිනිකූරන මේ හොඳේ මේ චේද කියවල ගිනිකූරක් මමුකුත් කර කිය මේව කියන්නේ සතන්දවා ගිනිි පෙටියක්ය හරි එන්සයි එහෙම නෑ මේක කියනන්නේ ගලපන්න හැයිපතේොහැරි තැනක ජීවිතටයි මච් එහමනත්තන් ගිනිකූර කියන හසින් ෝක යදයි ඒවෙලාට තේරුම් ගන්නක අල්ලක් කලින්න්නවා හම තැන් අයිල්ලක් කලගේ පතේ කම්ප්‍රේශන් ක්සයිස් තේනවාන ඒ න අවබෝධත්මක ප්‍රශ්න කියවලා උත්තරලයන්න තියෙන. අපේ ගොඩක් අය හිතාගෙන න්නවා එකන දෙදිපපුතේ චේද දෙනකට හෙම පොඩ්ඩක් පය අදන්න පුළුවන්දියට දෙනවා. හරි එකතකට දැම්ම මැච් කියනේ තේරුම ගොඩක් අයදන්නේ තරගේ කියල විතරයි. එකට එහමනැත්තං ගලපනවා කියල විතරයි. හරි දැ. ඒතේරුම් දෙකින් බලන්න පුළුවන්ද පොතේ ගිනිකූර කියනද හස තිෙන ැනක එහෙම බලන්න බෑපතේ එයට ක්‍රිකට ක්‍රට කිව මතක් පෙනමකක්ද අපේ ලමයින්ට මුලින්ම මේද අස්සල ජනප්‍රයම් මාතුෘකාව ක්‍රිකට් හරි එතකොටට අතරෝපතේ ක්‍රිකට් කියනකට තවත් එරුක් දන්න කව්ද ක්‍රීඩාවන එකක් එකක් ක්‍රිකට් ක්‍රීඩාව ඒෙන් අනිත්තක ක්‍රිකට කිවත් නිමොකක්හර කියනවාදමක ඕ තියෙන අපට හන අනි ්‍රි් කියන්නමද අනිත් क्්‍රकेට කියල කියනවා රැහැටමොකාට ්‍රහැයටට ඔය හැදායතේ හවස පරගන හර ඔය කල අසි ප්‍රස් පරස්කාල සද්‍ය දාාන පොඩි අඇදල යන සබ්දයක් රි ක ගල පොඩි සද්‍යයදදාාන කෙේ හාාව සහය හත වීගෙනදදි පරෙද්දි. අ ඒ සතපේ රැහැයි අහද හෙන්න්න වගේඇගේ සයිහිතකරනේ සද්දේ මහා සද්‍යයක්ත් තියෙන්නේ. එතකොට ක්‍රිට් කියල අපි කියනවා රැයි අටත් එනිස ඔයි වගේ තියෙනවා පොතේ ගොඩක් කියේවා. හරි උච්චාරණයෙන් සමානවචන තියනවා අකුරුවල නුත් සමාන වෙලා උච්චාරණයෙන් උත් සමාන වෙලා තේරුම වෙනස් වෙන වචන තියෙනවා හරි දැන් අපි මේ මච් කියන වචන ගත්තොත්පු තේදුවේ මැච් කියනේ තේරුම් තුනක් අපි කතාක එ ට අකුරුත්ත එකයි උචාරම එකකයි මැච් කිව්වම කියන්න පුළුවන් එකත් පරගය අනිත් එක ගලපනවා අනිත් එක ගිනි කූර තේරුන් තුනක්න එටවිත්ොත්වොය ක්‍රිකට් කියන වචනඒ වගේ වචන ගොඩක් කියයෙනවා හරද ක්‍රිට් කියන වචන ගැව ගත්තොත් ඒකට කියනවා රැහැයිිය කියලත් කියනවා එඩ බස්සේ ක්‍රිකට් ක්‍රීඩාව කියන එකක් කියනවා ඊළඟට මං කියන්නකෝ උච්ාරණයෙන් සමාන අකුරු වෙනස් එකක් හිතන්න මෙන්න මෙහෙම එකක් හරි හෝල් හරි එවස තව හෝල් එකක් මං ගන්නවා මෙහෙම එ එ හෝල් තවහෝල් කියල එකක් මම ගන්නවා මෙහෙම හරිදෝ එල හෝල් දැම්මට හොඳ දරුවවාගේ කියන්න මේත් වචන තුනේ තේරුන් දන්නය තුනම හෝල්කුතේ පලවෙෙන එක හෝල් මේ වචනය හෝල් මේ වචනය හෝල් මේ වචනය හෝල් මේක ඩකර කියවෙන්නේ මේ වචන තුනේ තේරුන් තුනයි දැන් කියවද ලියන්න පපුතේ අමාරු ෝකයි ඉංගලිස්්වල අසාලිරීමක් ලියන වෙලාට පොතේ හෝල් කියනෙ එක ලමයි තුන් දෙනේ තුම් විදියටට ලියන්න පුුවන්. හැබැයිපපුතේ ඒ තේරුම මේ අකරුටික තුන් දෙෙන තුන් විදිකට ලියද්දී තේරුම තනිකර කනපිට ගැහෙනවා. පළවිනිියකය තේරුම සිදුර. හරි පළවනිියක එච්ච එල්ලි හෝල් කියන සිදුර. හරිදපතේදුවේ එ එල හෝල් සිදුර. ඊළඟට දෙවනියට තියෙන හෝල් එල් හෝල් එ හෝල් ඒ හෝල් කියන්නේ ශාලාව හරි ඔවපුතේ ඊළඟ එකඩෝ එල හෝල් මෙ මේ හෝල් කියල කියන්නේ මුළු ලංකාව කියලා කියැන මුළු සමස්ත එතකොට මේ හෝල් කියන්නේ මුළු හරද සමස්ථ කියනක තැන් හොඳ දරුවවාගේ හිතන්නොක චුට්ටත් මුළු ශ්‍රී ලංකාවම කියල කියන්න ඕන වෙනවා එතකොට අපි කියන හෝල් ්‍රී ලංකානේ එතකොට අපි ලියන්නේ ඕක මෙහෙම හරිද ඕක ලියන්න වෙන මෙහෙම හරි හෝල් ්‍රී ලංකා දැන් ඔොහොම ලියන් නඕන එක හිතන් ොක පුතේ බැරි වෙලාවත් එක යාලුවෙක් ලියනවා මෙහෙම දැ මේ හෝල් මුලු ශ්‍රී ලංකාවම හෝල් ්‍රී ලංකා ඒයාලුව ලියනෝඩ්කර නැතුව දැම් මොකෝ වෙන්නේ හි ශ්‍රී ලංකාව වෙනවා එතකොට එකක්ම වච්චනය වුනාට වැඩක් නෑ අදහස වෙනස් ඒනිෙ හොඳට ෝක තේරු ැනගන්න වෙනවා මේ ගේ යන වචන්ද ඇතට හිල් ලංකාව වෙනවා ලංකාරකද හිල්තිය හරි එ මුළු ලංකාව කියන්නඕනට හිල් ලංකාව වෙන. හරි ඒමස තවලම මේ කොයාට හරපුරදු වචන හෝල්න එච්චල් හෝල්දාන එකොට මොකො වෙන්නේ. හරි එතකොට වෙන්නෙපුතේ ශාලාාව ලංකා වෙන එහම ගලපන්න බැහිතන ටැන්කේ සිදුරත් ේනවා කියල ට කියන්න ඕන ඔයා කියනවා මෙහෙම වා්‍ය. හරිද දෙයා හෝල් හල් කියන සිදුර කියන කන අය කැපිටල් සිින්පල් මාමර වෙලා දෙයා හෝල් ඔය හෝල් තියෙන හෝල් ඉදටැන් ැන් කියන ටැන්යකට ටැන්කිය හිලක් තියෙනවා මෙන්න හෝල් හරිද මේ හෝල් හිතන් ඔොයා කුරුදන් නැතුව ලියනවා මේ හෝල් එඒල්ල් හෝල් දෙයායිස හෝල් ඉන්න ටැන්ක් එතකොට ටැන්ගේ ශාලාවක් තියෙනවා හරි ටැගය තරකොද ශලාවක්තියෙන් එසාපේ තේරුම වෙනස් වන්න පුළුවන් ඔ වගේ ගොඩක් තියනවාටින හොම ෆෝන්ස් හරි ඉංග්‍රිසි ල ස් හරිස ගන්න හොම ෆෝන්ස් තියනවා එතකොට එක මුච්චාරණය තියෙන වෙනස් අක්ෂර විඥ්ඥාස සහිත එට පස ඔයි වගේ එක කාණ් තියනෝක එන්සා හවා මතකතියාගන්න හරිද අයක නිකන් කිව්වේ පොඩි දරුවන්ගේ මේ දැනුම චුට්ටක් හදන්න පොඩි දෙයක් ඔය කිවේ හරි ඔයි වගේ ගොඩක් තියෙනව පපුත බෝල් බෝල් කියනකොට බල්ල් බෝල් එකක් බෝඩ ෝල් තාව එකක් පාත්තරය හිතන්න අපි සෙල්ලංකන්න බෝල වෙනුවට ලියනෝ පාත්තරය කියන වචනක එතකොට මොකෝ වෙන්න අප බෝලෙන් ක සෙල්ලකරන්නවානේ තකොට කියෙෙන් අප පාතරෙන් සෙල්ලං කරන්නවා මහවිනාසයන්න වෙන්නේ එසා හාමුදුරුව පාත්තරය අරං න්න ඕනි කර ියන්න ඕනෙකට අපි ලියන හාමුදුරු ෝලය රංජන්නවා කියලා එතකොට ඉවරහිපුද එනිසා ඒවාගේ වෙනස් වෙනවා හරියට අපි දැනගන්න ඕනේ හරිණ හරි අපින් ඉස්තහට ඩයිනෝසග of පහිටරිනිමල් ඔන්නපුත එන්නෙන් අමාරුවන වචන ඩනෝසස් ඩනෝසරෝ වනා ගප ගොප්ෑනපුතේ කණ්ඩායමක් ගොප් ප්‍රහිස්ක් නි පුතේ මෙන්න වචනේ ලියා ගන්න තේරුම ප්‍රහිස්ටොරි ප්‍රීහිටොරි්‍රහිස්ටොරික් යන ප්‍රා් යිතිහාසික ම පන්ති දදින කියන ලියන දැන්නත්තම් මුණ බලන්න කියලා දැන්න ූුණ බලන්න පැත මට ියල පෙන්න විදිියන්න පහිටරි ප්‍රාග් යිතිහාසික ප්‍රාග් යිතිහාසික සත්වකාණ්ඩයක් ලු මේ ඩයිනෝසරයෝ කියලා කියන්නේදද ල ජීවත් වනා පෘතුවිය මත හරිද සමහරු දානපතතිය දේලඉ earth කියලා ඔයිනි පත පද භාවිතයේද ගොඩ අයිල්ල කල දානය හොමයි මේ වගේකක් දීපු ගමන් දාන්න ඉන් ඒ යන පුතේ පොළොව ඇතුළේ වලා කාරන්තමයි ඩයිනෝසර ජීවත් වෙලා තියනෙන පනු වගේ. හරි ඉන් කියන ඇතුලනේ එකකොට ලියනකොට අයිලා කළ ලියන දෙලිය් ඉ දිය ඉන් පද පෘත් පොලොව ඇතුළ කොමේ ඩයිනෝොසරව ඉන්න හිතුවත් දන්න කූම්බි රවස ගැඩි විල්ලු පනුව වගේ කියලා හරි හමවෙන්න බෑ දැන් අපත් කියනවා. අපේ ළමයිනුත් ලියනෝ ලියන කොට අයිවා ඉන්ද රෝඩ. න ලක් ාගෙන ල තුලෙන් තමයි පර දගෙන හින්තියන්න රි ම ඇවිදනු පාරේ ඇතුලින් හෙමලියන්න බෑ ඕක පුතේ ඔන් ඔයා යනකොට එන්නේ වා යමක් මත යනව කියන දහසේ දියෙන් ඕන් හරි නිසා දේ ලියව් න්ත් ඒ හිත පතේ මේ උදාහර කක්සව කිය ඕක මතක හිටින් තකො යටට ඕක ියද මක් වෙනවා යකොඩු පෘතුව ඇතුලෙ කිය ඇතුල ිය ොන ල න් ක ලිය පහොද රි ොට ද ලාවා වගේ එකක් තියෙන්නේ ඇතුළ කිය පෘතිව ඇතුළ කියල ියන්න ඕනම් ඉන්දියත්න ඒ වග වෙලාට ියනප ඔොන්ද කියලා එතකොට පෘතුවිය මතන ඒවා හරි එස ඒවා හිතලා ගල පන්න පොතේතුුවේ හරිදලවඒගොලු ජීවත් වනා පෘතුවිය මත ලෝ ට ගෝ ගොඩා කාලකට කලින් ලෝ ට ගෝ හරිද දහැේලි ස්කන්ද හැඩ ඕවන්ට තිබුණා ලි හරිද කේලි මොකද පොතේ ස්කේලි කියල කියන්නේ. ස්කේලිස්කින් එක කොරපොතු තියෙන හමක් පොතේ හ කොරපොතු සහිත හමක් තිබුණේ සෙල්ලන්න නෑැහුුණොත්. කොරපොතු සහිත හමක් තියන්නේ ස්කේලිස්කින් ලියන්න් පෘත්තුවිය මත ජීවත් වනා භූමිය මත ජීවත් වනාඇ La එ ID පුතේ මෙට මේ වචනේ හොඳව වචනය හොඳ කියැන ෙමයි අලුත් එකක් ඔක්කොම් වචන හොඳයි මේ ලඩ එ ID ID <trains> ලේඩ් කියෙ දැම්ම කියන එක. හරද ල ලේඩ කියන දැම් අමනවද දාලතයෙන්නේ බිත්තර හරිද එනිසා බිත්තර දාන සත්ව ශේෂයක් තමයි මේ ඩයිනෝසරයෝ කියලා කියන්න යිනසෝ බිත්තර හ ඊළඟට The worldෝ means. ව යිනෝස මේ ඩයිනෝසරයෝ කියන වචනය අදහස් කරනවා මීන්ස් කියල කියන්නේ මෙන්න පොතේ ටෙරිබල් රෙප්ටයිල් ටෙරිබල් කියල කියන්න පොතේ භයානක දරුණු හරද පෙරිබල් ලිය ගැන වචනේ තෙරිබල් බයානක දරුණු මෙන මේක වන ටෙරිබල් හරි මාර වචනටක කොකට තයි කරගෙන න්නම් කොඩ්ඩා පලවනි අපි කතාකරා ප්‍රහිස්ටොරිීක් නිමල් සේ කියනෙ ප්‍රා්ගයි තිහාසික ඊඩ පස්ස අපි කතාකරපු වැදගත් වච්චනයක් සමයි ස්කේලිස්කින් කොරපොතු සහිත සම ඊඩ පස්ස අපි කතාකරා වචචනය ලේඩ් ලඩ් කියන්නේ දැම්මා හරිද බිත්තර ඉළඟට ටෙරිබල් රෙප්ටයිල් කියල කියන්නේ හෙරිබල් කියන්නේ බයානක ප්‍රෙප්ටයිල් කිය කියන කව්දෙක ඇල දන්න නැති පුරගෝ හරියට හරි්ටයිල් එතකොට බයානක උරග විශේෂයක් තමයි බොතේ මේ ඩයිනසෝර්ල ඩයිනෝසස්ල කියල කියන්න හරි ඊට පස්සේ ඊළඟ කොටස තියනවා ඉඒෂන් ග්‍රීක් ොේඒන්ෂන්් කියලා කියන්නේ පැරණි පුරාණ කියන එක හරි ෂ් කියන පැරණි පුරාණ පචන ගොඩක් තියවිීඒන් පැරණි පුරාණ එකකොට පුරාණ ග්‍රීක් ග්‍රීකය හිටපු බයානක උරග විශේෂයක් ඒ නමින් තමයි මේ ඩයිනෝස කියන වචනය හැදිලා තියෙන්න්නේ හරි ඒ කොට සහරි දැම්බ කොටසටයමු ද්‍යනෝ on the earth දනෝන් නෑලුපුතේ මිනිස්සු on earth ෘතුවිය මත ව ඩයිනෝසර් ලියඩ අන්න වෙන් කියන ක්‍රියාව තියෙනවා එතකොට මේ වෙන් කියන ක්‍රියාවක්ක ගලපලතියන්න පුතේ ලිය් මේ ජීවත් වනා කියන අතීත ක්‍රියාවතකොට තේරුම ගන්නවා ඩයිනෝසරෝ ජීවත් වෙන විට පෘතුවිය මත මිනිස්සු හිටිය නැහැ ඩයිනෝසස් ියඩ වන්න පුතේ වචචනය අලුත් එකක් ියඩ ඇඩ් කියල කියන්න පුතේ මතු වනා ඇටියඩ් මත් වුණ එතකොට පෘත්තුවිය මත ඩයිනෝසරයෝ මතුවෙන්න්න එපුතේ ඔොත බට් පෘතුිය 230 මිියන්ස ගෝ අපි කෙන කියලාමිලියන්යසගෝ අවුරුදු දෙසිියතිහකට නිකන්නවේ පුොතේ මිලියන දෙසි ති හැකට කලින් හරිද සෙල්ලන්න එතේ අවුදු මිියන දෙසියති හැකට කලින් තම එන්නේ ඒගොලු මෙහි ජීවත් වනාාොබ5 මිලියන් ඒගොල්ලොස් පෘත්තිවය මතින් දලා තියෙන පොේ අවරුදු එකකිසි හැට පහක් හරිද අවුදු ිියනෙසි හැට පහක් විතර කාලයක් පුරාවට ඩයිනෝසරය පෘත්ව මතිදල තියනවාද පීඉලකෝල්ඩ මෙසෝ සොයි ඊරා හරිද මේගොල්ලු පෘතුවය මත ජීවත් වෙච්ච කාලයට පොතේ හරිද මේගොල්ලෝ පෘත්විය මත්ත ජීවත්වෙච්ච කාලයට මෙද පී පීරඩ් කියල කියන කාලය මේ කාලයට කියනවාවිදලකෝල් මෙසෝ සොයිග හරිද මෙසෝ සොයි නිසා මෙසෝ සොයිග ඊරයික කියලා අදහස තමයි පොතේ මිසෝ සොයික යුගය එක නමින් එහෙම මයි කියන්නේ मिसो स मिसो स युග ह එसा जीව ् युगेट අපි කියන නमම आईसेज කිය आ यु ඒ වගේ आईසේज තියෙනවා सेस स एज मेस स रामेस सॉग स सॉईग युග रा කියල කියන්න युग ह यरा आ අන්तिමचන रा ඊरा කියने युගए මෙසෝසොයිග් ඊරා මෙසෝසොයික යුග මෙසෝසොයි මේැනේදපතේ ඒ දෙකේම තේරුමපුත එකට ගන්නේ මෙසෝසොයි ඊරා තේරුව මේ දෙකමකායි එකට ගන්න මෙසෝසොයික යුගය ඊරක කියන්න යුගයටටම මෙසෝසොයි කියනපතිේ නමක් කැපිටල් ලකරකින් පටන් අරගෙන තියෙන්නේ ඒකෙන් අපට වැට අඳු ගන්න පුළුව මෙසෝ සොයි කැපිටල් ලකරකින් පටන් ගන්න සාමානය වා්‍ය මැද නමක් හරි ඒ දෙේ වචනටික හරිද පොතේ හරි හ අපං ඊළඟ කොටසට letබවනෝස අපි ඉගෙන ගන්නවා ඩයිනෝසරෝ ගැන looking atෝ fossils මේවා ඉගෙන ගන්න පොතේ ඩයිනෝසරෝ ගැන ඉගෙන ගන්නවා මොනෝ දිහා බල්ලද ඩයිනෝස ෆොසිල්ස් ඩයිනෝසරයන්ගේ ෆොසිල දිහා බලලා ෆොසිල්ස් කැන්න ෆොසිල ෆොසිලයක් කියල කියැන්න පොතේ හිතන්නොක දැන් ඔයා මෙහම මෙට මේවාගේ කක්ම ෆොසිල කියන්නේ ඔයා තියනවා මඩ ගොඩක ගිහිල්වාගේ පූපු ගාන සපද් දෙකක් දාගෙන ිහිල් අඩිය හරි ඒ අඩිය තිබ්බම මේක මඩේ හිටිනවා ඔයා දන්නඇතුව ඒක ඒ විදිහටම මඩයි වැලිවලින් වැහිලා වැහිලා වැහිල වැහිලා අවුරදු මිලියනයක් කිවිතර යනවා. ගිහිල්ල ඔයා ඒතයපු අඩියපුතේ ගල් වෙලා මැටියේක හොඳට හයියට හැදිලා. හිතන් අවුරදු මිලියනයකට විතට පස්ස මනුස්සේ කෝක හොයා ගන්න. අන්න මේ තමයි පුරාණ යුගගේ හිටපු මානවය ගැන ප්‍රකාශ වෙන පොසිලයා. මේ මානවයගේ කකුලේ සයිසක මොකක්ද දාලතීන්න මෙට මේ කට්ට කට්ටවගේ තියන කකුලත්තමයි තිබිලා තියෙන්නේ හරි. එතකොට කියන්න පුළුවන්ම නෝකෙන් අපි ඔයි වගේ දෙයක් කියට පස අනාගතේ ඔයි දැන් වාහන ටයර පාරවල හෙම හිටිනවන් ඔයි වගේ වෙලාවල්වලදී එතකොට හෙම හිනක් ලම ලොක දෝස ටයරක් හම හිින හොඳට මඩි ක වරුදු ගන ගල් වෙලා ගල්ලවල අනාගත වරුදු ලියන ිදර පසක් කන කොයා ගන්න ආඒ කාලද ිච්ච වාහනවල හරද ඒකොට කියැයි පුරාතන යුගේ අප එතකොට නා කියන්නා කියනේ මැරි ලාප ත්තත්නය දන්නත්ම එතකොට අපි හැ වදුදු ියන ගන්නක් එතකොට ඒ වගේ වෙලා ෝක හදන පොසිල් අන්නොඒ වගේ හොයාගන්න දේල් තියවනොත ඒයන්න ඔයි වගේ අඩි මේ වෙච්චේ ය සහ ඒ වගේ දවල් ෆොසිල එතකොට මේ ෆොසිල කියන නොයි වගේක් එකතකො ඩයිනෝසර හෙමෝ ඇවිදපු ැංගල තියෙන අඩි පාරවල් අනම්මනන් ඒවා තමයි මේ ෆොසිලකයන්න එතකොට ඩයිනෝසර් ෆොසිලවලින් තමයි මේ වගේ මිස්තරපි දැනගන්න ෆොසිල් ආද ප් පතේ ලියන්න වචනේ ෆොසිල් කියල කියන්නේ පර්සවඩ් පර්සව සෂ එගෙන ආරක්ෂිත කියන පර්සවඩ් ආරක්ෂා කරනවා කියන එක. පර්සවඩ් සන්රක්ෂණය කරන රකින ඒලා වචන රිමේන්ස් පතේ රිමේන්ස් කියන් ඉතුරවෙච්ෂ දේවල්. රිමේන්ස් ඉතුරුණු දේවල්. එතකට පුතේ පොසිල කියල කියන්නේ පොසිල කියල කියෑන්නේ ආද පසර්රිමන්ස් සංරක්ෂිත ඉතුර වෙලා තියන දේවල්. Off livingving things සජීවී දේවල්වල පනතියච්ච පනතියන දේවල් වලින් ඉතුරු වෙලා තියෙන දේවල්වලල් අපිගෙනො ෆොසි. ඩනෝෆොසිල් පලවැනි ඩයිනෝසර් පොසියෆ සොයාගන්නු ලැබවාඉ එලන් එගලන්තෙම්පුතේ in the 1920, එදා සම්සේ විසි ගණන්වල මේක අදහසේකයි එදදා සම්ස වි ණනංවල තමයි ඉංගලන්තෙන් පළවෙනි ඩයිනෝසර් ෆොසිලේ හොයා ගන්න. සයින්ටිස්ට් තේ සයින්ටිස්ට් න විද්‍යාඥයෝ සයින්ටිස්ට් විද්‍යාගඥයෝහු ස්ටඩි ෆොසිල්ස් මේ ෆොසිල පිළිබඳ ඉගෙනගන්න විද්‍යාඥයෝ ආකෝල්ඩ එයාලට කියනවා පලයන්තෝලොජිස්ට් පලයන්තෝජිස්ට් කියලා මේ ෆොසිල පිළිබඳ අධ්‍යනය කරනය හරි දෙ එම නැත්තන් අපි මේ ගොල්ොන්ට කියෙන ෆොසිල විද්‍යාඥෝ කියලා හරි එතකොට මේ පිළිබඳ අධ්‍යනය කරන අයට අපි කියනවා ෆැොන්තෝලොජිස්ට හරි ැලියන්තෝ ලොජි කියල අපි කියනෝපොදේ ොසිල විද්‍යාවට හරිද හරිට ලියාගන්න හරි ට පස්සපුතේ අපි අනවා ඩී කොටසට ඩි් ඩනෝසඒ වෙනස් විවි ඩිෆන වෙනස් විවිධ කියන එක එතකොට විවිධ ඩයිනෝසරයෝඒ කෑවා ඩිෆර වෙනස් දේවල් ස ඩනෝසඊට සමහරපුතේ මස් කාපු අයමීඊට මස්කාපු අය කානිෝ කානිෝස් ලයන්නේ මාංශභක්ෂකෝ කානිෝස් කියල කියන්නේ මාංශ භක්ෂකයෝ හරිද මාංශ භක්ෂකයෝමංදම් ඔවුන් අතරින් ට්‍රයිනෝසර ්‍රක් මේක පොතේ නමක් හරිදි ්‍රයිනෝසර ්‍රෙක්ස් ඔයි ඩයිනෝස වගේ නමක් ්‍රයිනෝසර පුොද එයා තමයි බයානකම කෙනා සෙල්ලන්නේ හරද යකා වගේ සතා තමයි ්‍රයිනෝසො කියල කියන්න බයානකයි කියන එක න පලො ලො හරද ිපලොක ටියෝ ස්ටගෝ සෝස හරිද ඔයි තියන ඔක්කොම නම්පුතේ හරිද ඔක්කොම නම් එනිසාවා හරියට මතකතතියාගන්න ඔයට විද්‍යාාවී ගෙනගන්න ලැබේලන්ට ඊට දැන් ඩයිනෝසර ස්රපුතේ බහතරයක් අය මේ ඩයිනෝසර වර්ග තියවා ්‍රයිනෝසර ෙක් ඩිප්ලොඩෝ හොස්යට පස්සය ටෙගෝ සෝස ස්ටෙගෝසෝස් හරි ඔය විදියට එකක තියෙනවා මේ නම් එතකොට මේ සත්තුන්ගින් මේ යිනෝසර ්‍රෙක් කිය කෙනා බයානකම කෙනා ඒ හැවිල්ලපතේ කානිිෝස් කෙනෙක් මාංශ භක්ෂකය ඒවාගේ මීළඟට ඉන්නවා මේ නම්තියන සත්තු දෙන්නා පලාන්ට් ඊටස් ඒ ගොල්ලු ශාක කනාාය ඕ හබිෝස් හැබිෝස් කියන ශාක භක්ෂකයෝ සාාක භක්ෂකයෝන සාාක විතරයි කන්නේ. සම් ඩයිනෝසර්ස් සමහර ඩයිනෝසරයෝ මිනිෝස් ඒගොල්ලු ඇවිල්ලා සර්වභක්ෂකෝ ඔමිනිවෝස් කියයන පුතේ සර්වභක්ෂකොලයාගන් ඔවන් විශ්වාස කරනවා බිලඩ කියන්න විශ්වාස කරනවා to have eaten plants ඒගොල්ලො කෑව කියලා ශාකඉන්සක් ඉන්සෙක් කියල කියන කමීන් ප්ට රපටයිස් ගැන උරගෝ එ ඒගුල්ල ආහාරයට අරගෙන තියෙන ශාකත් එක්කම කෘමි සතුන් සහෞරගයන් හරි ඒ එක 65 මලියනියර්ස agoෝ වසර මිලියන හැට පහකට පෙර ඩනෝස ේ මිලියන හැට පහකට කලින් ඩයිනෝසරවන්ට මොක දුනේ එටි කියන වද වීගියා වදීගිප ිස්පියට් කැනතේ නොපෙනීගිය ිසප කියන පෘතිවිය මති එතකට පෘතිවය මති මේගොල නොපෙනීගියා වද වෙලාගියා වසර මිලියන හැට පහකට කලින් සයින්ටිස් හ ඩිෆන්ට අයිඩියා සයින්ටිස් විද්‍යාඥාන්ට තියෙනවා අඩ වෙන සදහස්බව්හද බිකම්ක්ට් ඒගොල්ලො කොහොමද වද වුනේ කනක ගැන විද්‍යාඥන තිය විධාදහස් තමෝස් පොපලයිඩියා වඩා ජනප්‍රියම අදහස තමයිද ව දේවල on earth අන්නපතේ ව දේව ලිවි මේ ගොල්ලො පෘතුවය මත ජීවත් වෙමින්ඉන් අතරතුරේ දීහම රහිජ් මටියෝර විශාල්මටියෝරයි ක්‍ර් පපුේ මොකක්ද මේ මටියෝරයිට් කියල කියන්නේ එකත් ඔයා හලා තියන්න ඕනේ වචනයක් අහල නැද්ද සයින්ස්සල්ට පතය අහලා තියෙන්න ඕනේ ඔය ආකාශ්‍ය තියෙන නිතර කඩාගෙන වැටන විදි දෙයක් අන්නහරි මටියෝරයිට් හරිද එතකොට පොතේ විශාල උල්කා පාතයක් කස්ට් ොේ ක්‍රෂ්ට කියන්නේ ක්‍රශ් වෙනවාහඩ ඕ කඩ වැටවා හෙමනතං අර එකකට එකක් හැප් ිලා කුඩු පටන් වෙනට අපි කන්‍ර් එතකොට හිමටෝර් කස්ඉ ඒ මතට මොකක් ඒ තුළට මොකක්ද කඩම්මට ල යෙන්නේ විශාල උල්කා පාතයක් ඒ නිසා සියලුම ඩයිනෝසරයෝ මැරිලයන්න නැති කියල විශ්වාස කරනවා අපට දැට ඒකින් පස්සේ දකවරිකෝල් ඒ වගේම පුතේ ඒකින් පස්සේ පෘතිවිය ගොඩා කූල් වෙ නැති ඩයිනෝසර් අද රෙපටල්ස් ඩයිනෝසරයෝ සහනිෙක් උරගයෝ කුඩ්නොත් බය පුොතේ බෑය අලුත් වචනයක්ල යන බෑය කියන්නේ දරාගන්නවා කුඩ්ොත් බය බය කියන්නේ දරාගන්නවා බද එම්වෙදඇන්යි් පේක්්‍රීම් වෙද කියන්නේ එක්ම් ඉතා දැඩි වෙද කියන්නේ කාලගුණය එතකොට ඉත්තා දැඩි කාලා ගුණය මේගලොන්ට දරාගන්න බැරිවෙෙන් නැති කියන හරි දැන්ඔන්න පුොතේ දුවේ ඕක අමාරු වචනති විච්ච කොටසත් අපි ඔොනිි වරරා හරිද දැන් ඒකෙන් පස්සේ තියෙනවා මෙන්න ප්‍රශ්නටි එකක් වටවර් ඩයිනෝසර්ස් කෞද ඩයිනෝසරයෝ කියලා කියන්නේ කිය හන වටවර් ඩයිනෝසර්ස් එන්ත ඒගන පොතේ විස්තරේ තිබුණන ඩයිනොසරයෝ කියල න කවුද ප්‍රාග් ඓතිහාසික සත්ව විශේෂයක් කලියන්ඒට උත්තරේ මෙන මේක තමයි ඒකට අදාළ උත්තරේ ඩයිනෝසර්ස් ගරප් of

හරි ඊළඟ ප්‍රශ්නපතේ ඊළඟට හලතිගෙන ප්‍රශ්නය තමයි වඩි ඩයිනෝසර් ල earth වෙන් කියන්නපුතේ කව දද කොයි කාලද ි ඩයිනෝසර් ලන් ඩයිනෝසරයෝ පෘතු්‍රවය මත ජීවත් වනේ කොයි කාලද කිය ලාහනවා න්න තියවා උත්තර මෙන්න මෙතන නසියන්න පිළිතුර ඩයිනසරයෝ මුලිම පෘතියමත තෙන්නේ වසර මිලියන දෙසේ තිහකට කලින් දැ විාගතිපතේ මේ වගේ කක්කාව මේ තනම කියව උත්තරහෑග ොනොහොඳ අසර කොරෝණ බාගකට ගෙවිලා ගියා හතවසරත් මහිතන්නේ බාගකටම කොරෝණාවලට ගෙවිල ගිය දන්නමෙනතුව ටික්ටුක් ගාල ඉළඟට අටේ එතකොට ලොකු ලමයි හිතන පොේ ගෙදරට මවුරුදු දෙකක් නවා කියන්නේ න ගන්න දරත් ො මෙම වඩු හම්බලා ති නද මිචර කාලක පිස්ක කල සා හරි අපි අ ඊළඟ එකට ඒළඟ ප්‍රශ්නය තියෙනවපුතේ How do we learn aboutනෝ කොහොමද අපි ඩයිනෝසරෝ ගැ ඉගෙනගන්නේ. Howleන්? කොහොමද අපි ඩයිනෝසරය ගැ ඉගෙන ගන්න මද ප අන්න හරි උත්තරේ දරුවකිවේ එනිසා අපි මේක ඩයිනෝරයෝ ගැන ඉගෙන ගන්න පොදේ ඩයිනෝසෆොසිල් වලින් එනිසා මෙට මේ තිබුණ උත්තරේ මෙන්න මෙතන සී කොටස පලවෙෙන එක වන්බ න by looking at යිනෝොසිල් ලයාගන්න උත්තරේ ඉස්සර අපි කිවේ පොදේ චටි ලමහින්ට ෆෝන් දෙන්න එපා කියලා හරි ෆෝන් එකක් දෙන්න පා ළමයිඒතුකොට වැඩ කරන්නේ දැන් කියන්න පුළුවන්ද බල බලන්න කාලෙන් වෙනස් වෙන දේවල් දැන් කියන්න පොතේ කොමරි ගෙද ගෙවල් දක් කියන්න කොමරි ෆෝර්න් එක කර දෙන්න කොමරි ෆෝ එකක් දෙන්න ටැබ්ලට් එකක් දෙන්න පිසි එකක් දෙන්න හරි අර දැක පුං චිත්ව ටික අපහ දකින්න පුළුවන් වේ අන්තිමට දැක්ක ඩි චුතිි බලට කක්නෙ සැම් බලමුයි මුණ ගැහෙනකොට හරි ඊඟ එක ඊළඟ ප්‍රශ්නය තියෙනවා ඩනෝසොරි ඩයිනෝසයෝ මොනවද කෑවි කිය හල තින ඔන්න පොති ඒකට ටකක් පඩිපුුරලියන්න වෙනවා ඩිෆ ඩයිනෝස් ප ැකින්න එක අපි ලියමු someඩනෝ meet eatනිව හරි එ පස්සේ සමහරය plant eat herව රි ශාක ආහාරයට ගන්නය ඒ වගේම සම් ඩනෝස සමහර ඩනෝසරයෝමනිවෝ ඒන සර්ව භක්ෂකයෝ කටියෙන් උත්රේ ම ියන් එපාපත ියලඇතිවර ද බඩ ගල් හරි මේැමන්න එකන නලිය කටියෙන් මුත්තරය දෙදවනම් කටියේ ත්තරය දනවනම් පුතේ මෙම මේකයි පිළිතුර දේ බිල්ලීහවඊ ලාන්ස් ඉසෙක් ඇන්්‍රෙප්ටයිල්ස් එනිසාක් කෑව කියලා හරියටම පිට පිළිගන්න වෙන්නේ මෙන්න මේ දේවල් පුතේ ඇරිද සමහරු ශාක භක්ෂකයි සමහරු මාංච භක්ෂකයි එට පස මොකක් වුණත් අතිමට කා තියනෙ පේ ඔන් ටිකෙන් සෞත්තර අතිමටෙන් මෙමේටික have eaten plants insect okay, okay, good ප්‍රශ්න තිවා කොහොමද ඩයිනෝසරයෝ වන්ද වෙලාගිය කියලා හනවපුතේ එසා මෙන්න මෙතන ඒකට පිළිතුර තියෙනවා හේතු දෙකක් තියෙනවා එකක් තමයි හරි එට අනිත් එක තමයි एकवेएन तो देख කේග හරි මේකින් පස්සපුතේදේ හරිද මේකම් පස්සේ අපට කතා කරන්න තියෙනවා මෙඩ කුමා කුමාරතුග මනිදස ගැන හරිද මේකොට සිම් පස්ස අපේ පාඩමිවරයි කුමාරතු මුනිදහස ගැන පාඩම ස අදෝක කතා කරන්න නෑ මං හිතුවයද කතා කරනවා කියලා හැබයි ගොඩක් වච තුනානේ ගොඩක් ප වචන එකතු ච සා හ එක කතා කරන්න බලාපොරොත් වෙන්න හැ ආය අපි මොුණ ගැහෙනවා සිකුරාදාට හලද අයේ මුණ ගැහෙන දවස සිකරාධට අපි මේ කොටස කතා කරලා පාඩමිවර කරම් හරි එ නිසා මේ කද කම ර් ග ප ච පතේ ග සිද ලැබ් මත්ම ගැ ලන්න කියල කියල තිෙන එක දරම දන්න පතර කියල ලා තිබුණ හරි ඉට පස සිද්ද ලබේ මහත්මය ැන ියලමට සමහර දාලා තිබුණා එනිසා ඒක වචන ටිකයි ද්ල බ මහත්ම ගැන කොටසයි ඒ ළඟට කමාර්තුන් මුනිද සමහත්මය ගැන කොටසයි අපි ළඟ දවසේ ලාසිේද කතා කරුම් හරිද හරි ඊට පස්ස කුතේදවෙේ මෙ මේක ඔබ මතක තියාගන්න වෙනවා මෙන මේ මෙහෙමයි ඔයාල වෙනුවෙන් පොතේ පොඩිය පේපර එකක්ස වනවා හරිද එක එවනවා ඔයාලට ලියන්න වෙන්න මෙන්න මෙහෙමයි ආගන්නකෝ ඒ එවන පේපර එක පඩ එකක් මංවැයාට දානවා හ කොහරි අංගතැනකින් පොඩි පින්ටව් එකක්දාගෙන හරි කොහම පේ පරි උත්තරල රමේකතේ ඕන් එක්ෑමි එකක් Opන් හෝල් එක්සෑම් කිය ලි මේට කියන්නේ. මොකද දයාලට ගෙදරදි පොත් බලන්න එපා කියලමට කියන්න බැනි හොරට 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 පොඩ්ඩ බලනවා. හරි ඒ නිසාපුදේ මංවයාට කියන පොත් බලන්න පොත් බැලුවටකමක් නෑ පොත් බල තමයි ඒේපරකට උත්තර යන්න දයෙන්න. හැබයිපුදේ පොත් බැලි වට උත්තරලියන්න බැරිවිේ. හරිද. පොතෙන් යාට කරන්න වෙන්නේ කොත බලලයි ඉගෙන ගන්න එක දැ වයිල් වෙන්න් වයිල් පාවිච්චි කර එකක් නම් පොතේ ඒෙන් සහවයිල් පාවිච්චි කරන්න විදිත් ඉගෙන ගන්නපැයි හොලින් කියවල තේරම්ගන්න වෙනවා. තේරුම් අරගෙන තමයි ට උත්තරට ලියන් වෙන ොද ඉන්ග්‍රිස් ඉංගලි් පොත ොදව පොතේ දීපුවාකෙටික මයිමද නෑ එන් ස අලුතුතෙන්වා කටි එකක් වචන ටික් එක් පේපරක මුණ ැහුණනම ඔයාට වෙනවා ග්‍රම පාත්්ස්වල ව්‍යා කරන කොටස් වල තියෙන ටික බලන්න. එතකොට බලලා බහල ලින් ඉග ගන්න මේක මෙහෙම පවිච්වුවෙන මේක මෙහෙම පවිච්චවන්නේ කියලා ඊට පස පෙරක ප්‍රශ්න උත්තර ියනවා පැහැදලේ දක වෙන විදි ඔයවගේ තමයි පොතේ පෙට වල ක් ෑම් ස්ටම්ම එකඒවට අපින පන් එක්ම් කියලා ඒලමයිට පොත දෙනවා ඇත්තර පොත දෙනවා පොත දීල තමයි විභාග ලියවන්නේ හ හැබයි එයාලට පොතේ පොත ළඟ තිබනට ඒ නියමිත කාලය ඇතුලත කියන පො හොඳට පවිචි කරන්න හරද දැන්වායාගේ පි ම ක ල අච්ිො තියන හස චපතදන පද ස්කෝල බාග ලන්න කියනම කො ත් ොයි හැබයි පතේ ඒකට දෙැන කාල සී ත ද අපිේතුම යාලට පෑය දෙක් දෙනක පැයි කහමාරකින් විතර පොත දීලා ලියන්න කියනවා එතකට පාඩන් නොකරපු කෙනෙකොඩ පුතේ හොයන්න බෑ මේ ප්‍රශ්ට උත්තර කොතනද යන කියලා හරි එනිසා ඔයා පිටුටික පෙරල පෙරලින්නො කෝකෝ මේකට උත්තර කෝකෝකෝ ආදයන ඒක හන් ලියනකොට පුතේ පැබාගයක් විර ගින් හරි විනාඩි පහොක් විතර ගින්. එසා හෙමයි පිට ක් යන් ේ සහක විශ්ේෂයන්තිය ොදැන් අපිහිතම ඔයාලට තින නිකම්ම මෙහම උත්තරයාරගෙන හෙමලියන්නන්නේ ැ අරවයි ප්‍රශ්ණහන්නේ ටිකක් විශ්ලේෂනාත්මක වට හිත ලයිකැන පොයින්ස් ටික එකතු කරලා ඒක ඔයා ගැනමතතු කල තමයි විාග ලියන් වුව එ ඒවගේ ස්ටම හක තම ඉංගි් පේරකත් වෙෙන්නේ එන්සා හොඳට පාඩන් කලයි එකට ට එකක් ඩිවෙලයින්න පහොත බලන්න දුන්නට ඒ දෙන කාලය කැනවාට දවසක් දෙනවා පේපර කළ යන්න දවස ඇතුළතදී පො පවිච්චිරලා කියන්න වාර මුලු දසම කල යන්න ඒනට පොත පාවිච්චි කරලා තියරයකි ඉගෙනගන්න එකට කිසි ප්‍රශ්නයක් නෑ ඇත්තටම් මේරන්නහන්නහට ලින් පාඩන් කරවන්නේ හරිද එකොට ප්‍රශ්න දක්හම යකොටස පාඩන් කරනවන එකකො ඒකොට ස පාඩන් කරහම ම උත්රලයාගන්න පුළුව මකොද මේ ංගලි පචනටි තේරුම් අරන් එකරන්න නද ේරුම් රන්න ප ාගටලිය එන්සා අපිට මේ පවිච්චි කරන්න පුළුවන් ඒගේ එක්දමක් තියෙන එකටත් සූදානම් වන්න හරිද එහ නං අපි ලබන සතියේසිකරාදා අපහමුණ හම. ඔයාලට සුබදායි දින හතරක් heavenව 4 days and